අප ක්සිරෙන්ටක් වුණොත් ඒුණ තඩ් පාටිකට අප ඉල්ලන ගාන දෙන්න ඕන ගොල්ලො දෙන ස්ටිමේෂන්නේ ගන්නු. රුපියල් දෙලක්ෂ හතලිස්දාහක් කැනම අවුරුද්ධකට මේ රටේ තඩ් පාටි ඉන්චරන්ස එකක් දාන්න විතාරියස් එක්කට ඉන්සයිට් එක්කට වගේ හමන කොළ තුනයිසෙන් පහක් වගේ ටැක්සයක් අවුරුද්ධකට අපි ගවන්න ඕන හැම අවුරුද්ධම අපේල් මාස. හැබැයි ලක්ෂ හයටටට වාහනි ගත්ත වගේ නෙවෙයි අවුරුද්ධකට තව ලක්ෂහයක් කටක් වියදන් කරන්න වෙනවා. ගැන රෝධ ගෙවිලද රෝධයක් සාමාන්‍ය මිලිමීටර් තුනකට වඩා ගණකම තියෙන්න්නවන් රෝධි කට්ට හිටක් තියෙන්න්න. වාහනයක් කරගෙන පාකින්න එක ගන්නවන ඒවාහනි පාක් කරන්න මාසකට යනවා ලංකා ගන රුපැල් විසිදා. අවුරුදු දෙක්කට කරයක් ශකයෙන් එක අලුත් කරන්න ගැන ශකයෙන් එක දෙන්න හැම වාහනකටම අවුරුදු දෙක්කට. ජපානයේ වාහන මිලගණන් අඩු. අපි තැඟ පහුදිය වීඩියෝ එකින් කරා ජපානයේ යොකොහාමාවල ඇරා යොට ඔක්ෂන් එකට ගියා ඔටෝකොම් සමාගමත් සමග වාහනවල ජපානයේ ඔක්ෂන් එක මිල ගණන් ගැන අපි එතනදී ඔබට කිව්වා. ඒ මිල ලංකායි මිලත් එක සංසන්ධනය කරලත් කිව්වා. තොර අදමන් මේ ඇවිල්ලා ඉන්න ඔක්ෂන් එකට නෙවෙයි එදා අපි බැලුවේ යොකොහාමාවල අදමන් ඉන්න ජපානයේ කියෝතෝවල මේක ජපානයේ කියෝතෝවල විෆෝටර්ස් කියන කාර් සේල් එක සාමාන්‍ය ඔක්ෂන් එක මිලට වඩා වෙනස් ජපානයේ කාර් සේල් එක මිල ගණන් මේකම සාමාන්‍ය මේ කියෝතෝ මේ ඔසාකා පැත්ත තියෙන ලොකුම කාර් සේල් එක ලොකුම කාර් සේල් එකෙන් එකක් කියලා කිව්වොත් ඉවරදී මෙතන වාහන ගොඩක් තියෙනවා. එහෙමනම් අද මේ කියන්නේ වෙනස් කතාවක් ගැන අර සුපුරුදු කතාව නෙමෙයි ලංකාවේ වාහන මෙච්චරයි ජපානයේ මෙච්චරයි ඔය කතන්දරේ නෙමෙයි ඔయిత එහා ගියපු ලොකු කතාවක් තියෙනවා. හැබැයි ඒ කතාව කියන්න කලින් අර සුපුරුදු කතාවත් පොඩ්ඩක් බලමු. ජපානයේ වාහන මිල ගණන් කොහොමද කියලා මේ කාර් සේල් එක ඔක්ෂන් එක මිල කිව්වනේ ඊට වඩා කාර් සේල් එක මිල වෙනවා. හරි අපි එනවා පොඩ්ඩක් ඉස්සරහට අම්මෝ මෙන්න මෙතන තියෙනවා මේ ටොයෝටා CHR එක. ලංකාවේ ගොඩක් පැකේජ් වාහන මේක පොල 267යි. පොල 267යි කියන්නේ yen 26,70,000. අපි ආසන්න වශයෙන් ලක්ෂ 25යි කියලා කිව්වොත් ඒක දෙකෙන් වැඩි කරපුවාම ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 50,000 වගේ මුදලකට මේ ටොයෝටා CHR එකක් ජපානයේදී මිලදී ගන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට යමු. ලංකාවේ මිල එක්ක ඉතින් කම්පයා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කලින් වීඩියෝ එකක් කරා. මෙතන තියෙන පොඩි අමුතු අයිටම් එකක් මිල ගණන් සංසන්දනය කළා මේක තේරුම් ගන්න නැහැ. මොකද මේ වාහනේ මම ගන්න තරමින් ලංකාවටම එකක් වගේ තියෙන්නේ. මේක තමයි ටොයෝටා ප්‍රියස් සේරිය අලුත්ම ජෙනරේෂන් එක. ඔබ මං හිතන්නේ මේක කවදාවත් දැකලා නැතුව ඇති. හරිම ලස්සන වාහනයක් ප්‍රියස් සේරිය අලුත්ම ආපු එක මේක. ඒක යූස් වාහනයක් සාමාන්‍ය 2023 වගේ වෙන්න පුළුවන් අවුරුද්ද. මේ වාහනේ ජපානයේ මිල වෙන්නේ මෙතන ගහලා තියෙනවා. පොන්චි කාර්නින් සිතේම මිල ගණන් මේ විදිහට ගහලා තියෙනවා. හැංගිලි නෑ. මිල විවෘතයි. පොල 438යි. ඒ කියන්නේ yen 43,80,000. ඒතර මේ තියෙන PS4 gen එකදී මේක නම් ලංකාවේ දකින්න තියෙනවා. දැන් මේ වාහනේ ජපානයේ තිබෙන්නේ පොල 262යි. ඒ කියන්නේ yen 26,20,000යි. අපි නම් ලක්ෂ 26 කියලා ගත්තොත් මේක ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 52ක් වගේ තමයි වෙන්නේ. මේ ජපානයේ මම කියන්නේ ලංකාවේදී මේක ලක්ෂ 52ක තියෙනවා කියලා නෙමෙයි. ඔය ටැක්ස් මොකුත් නැතුව මේ ලංකාවේ මුදලින් ජපානයේ මේ අලුත් PS4 gen එක hybrid එක ලක්ෂ 52යි වෙන්නේ. දැන් වාහන කීපයක් කොහොමද බලමු. මේ තියෙන්නේ ප්‍රියස් තර්ජ් එක අපි හැමෝම ගන්න හුරුපුරුදු ප්‍රියස් එක. මේක මේ සේල් එකේ වෙනවා yen 870,000ක්. yen 870,000ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් ලක්ෂ 18ක් 19ක් වගේ මුදලක් තමයි මේ ටොයෝටා ප්‍රියස් එක ජපානයේදී මේක ලක්ෂ 3 ලක්ෂයක් දුවලා තියෙනවා. මේ තියෙන්නේ BMW X1 එකක්. මේ BMW X1 එක වෙනවා yen 1,50,000. yen 31,50,000 කියලා කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 63ක් වගේ මුදලක් තමයි මේ BMW එක වෙන්නේ. හරි. දැන් ඉතින් හැමෝම දැකලා පුරුදු දැන් මේ සේල් එක ලොකුවට තියෙනවා. දැකලා පුරුදු වැගනාර් පැත්තට හැරෙමු අපි අර කීකාස් කියලා කියන්නේ. ඇත්තටම කීකාස් මේ ජපානයේ අපි දැන් කීකාස් කියලා ලංකාවේ වැගනාර් එකට ගොඩක් දන්නේ. ජපානයේ මේ වැගනාර් එක ටිකක් අඩු. වැගනාර් එක වෙනුවට මේ කීකාස් කියලා එන්නේ ඔය Suzuki Mitsubishi තියෙන අනිත් වාහන ටික. දැන් මේක නම් කීකාස් කියලා ගන්නෙ නැහැ. මේක රූමි එකක්. අපි දැන් මේක තමයි මේක නම් බලාගෙන යන ලංකාවේ පොඩක් අඩුයි මේ වාහනේ. මේ ටොයෝටා රූමි එක මෙහෙ වෙනවා 19,10,000. අපි ලක්ෂ 20යි කියලා කියමු. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 40ක් විතර රුපියල්. තවත් පොඩක් ගිරවල දැන් මේ දිගටම තියෙන්නේ කීකා. ඒ කියන්නේ එන්ජින් කැපැසිටි එක 500 cc
මෙතනන් තියෙන පොඩක් අලුත් වාහන අපි පොඩ්ඩක් ලංකාවේ මිල සංසන්දනය කරන්න. මෙන්න මේ පැත්තට ගිහිල්ලා බලමු. ඔන්න තියෙනවා අපිට සුපුරුදු වාහන. සුසුකි හස්ල. මේ හස්ල එක මේ ජපානයේ මේ ටෙක්නොලොජි හස්ල එකේ වෙන්නේ 1,30,000ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1,660,000ක් විතර මුදලක් තමයි වෙන්නේ. හරි. දැන් එහෙමනම් මිල ගණන් කිව්වා හැමෝම කියන පරිදි සුපුරුදු විදිහට. ඉතින් හැමෝම අපි දන්න මේ වීඩියෝ මෙහෙම වීඩියෝ එක කරපු පළවෙනි එක නම මම නෙවෙයි. ගොඩාක් අය මේ විදිහට ටිකට් වල වාහන වල මිල ගණන් සහ ලංකාවේ වාහන වල මිල ගණන් සංසන්දනය කර කර වීඩියෝස් දානවා ඕනි තරම් අපි දැකලා තියෙනවා. අපිත් කරා. හැබැයි දැන් මේ කියන්නේ වෙනස් කතාවක් ගැන. ඇත්තටම ජපානයේ වගේ වෙනත් රටවල් වල වාහන මිල ගණන් ඇත්තටම අඩුයි. දැන් ඔය බැලු බැල්මට වාහන මිල ගණන් අඩුයි. ලංකාවේ වාහන මිල ගණන් වැඩි. ඔව් ලංකාවේ වාහන මිල ගණන් වැඩි කියන එක අපිත් එදා ඉඳන්ම පිළිගන්නවා. මේ කියන්නේ යන්නේ මේ මිල ගණන් දීලා වාහනයක් ගත්තට වාහනේ මිලටත් වඩා දෙගුණකින් වියදම් හැදෙන මේ ජපානයේ වගේ රටවල් වල වාහනයක් පාවිච්චි කරද්දී එන වියදම් ගැන. ඔබට මේ දේවල් අහුවම සමහර විට හිතෙයි ලංකාවේ වැඩි මුදලක් ගෙවලා වාහනයක් මිලදී ගත්තත් මේ වාහනයක් අඩු මුදලකින් මිලදී අරගෙන ඒ වාහනේ පාවිච්චි කිරීම වෙනුවෙන් කරන වියදමත් එක්ක ගත්තහම ලංකාවේ වාහනය මිලදී ගන්න එක ලාභදායක් කියලා. දැන් ඔන්න මේ වැඩේට අන්තිම මොහොතේ මතක් කරන්න ඕනේ අපි මේ ලංකාවේ වැඩි වාහන මිල ගණන් සාධාරණීකරණය කරනව නෙවෙයි කිසිසේත්ම. ඒකට විරුද්ධව මුලින්ම හඳනගුවෙත් අපි. නමුත් අපි මේ කියන්නේ හැමෝම රැල්ලට කියන පැත්තක නොදකින පැත්ත. රැල්ලට කියන පැත්තේ වෙනස් පැත්තක්. අපි ඒ ගැන මේ කියෝතෝ සිටි එකේ පොඩ්ඩක් ඇවිදින ගමන් මේ කියෝතෝ වල ඉන්න කෙනෙක්ගෙන්ම අහලා බලමු. යමු. ඇවිදින ගමන් ඉන්නේ මං ඉන්නේ මේ සංකල්පත් එක සංකල්ප තමයි අපි ඔය කියෝතෝ වල මේ හැමතැනම ගෙනියන්නේ මේ සංකල්ප කියන විදිහට ලංකාවේ මේ වාහන ගණන් අඩු වුණාට ලංකාවේ වාහනය පදිනවට වඩා විශාල වියදමක් යනවා මේ වාහනය පදින්න අපි නික හැමෝම දන්න ප්‍රියස් වාහන ගැන ගමුකෝ දැන් ප්‍රියස් එක සාමාන්‍ය 2013 වගේ එක මේ කීයක් විතර වේද සාමාන්‍යයෙන් ප්‍රියස් 2013 වගේ එකක් මෙහෙ මුදලින් සාමාන්‍යයෙන් කොළ 60ත් 80ත් වගේ ගානකට ගන්න පුළුවන් කොළ 60ත් 80 වගේ කියන්නේ yen ලක්ෂ 6 ලක්ෂ 8 වගේ ගානකට 2013 වගේ ප්‍රියස් එකක් මෙහි ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ගානෙන් රුපියල් ලක්ෂ 16කට 2013 ප්‍රියස් එකක් ගන්න පුළුවන්. ඒ ප්‍රියස් එක ලංකාවේ ලක්ෂ 85ක් 90ක් විතර වෙනවා. හරි. එතකොට දැන් ওই ප්‍රියස් එක ගත්තාම මොනවද මෙහි තියෙන වියදම්? සාමාන්‍ය වාහනයක් ගත්තාම මෙහි හැටියට නම් අනිවාර්යෙන් අපි ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ හොකෙන් එකක් දාන්න ඕන වාහනේට. හ්ම්. මේ හොකෙන් වර්ග 3ක් තියෙනවා. හ්ම්. එතකොට මෙහි අඩුම අපිට දාන්න පුළුවන් නී හොකෙන් එකක්. නී හොකෙන් එකක් කියන්නේ අපේ වාහනයදී තර්ඩ් පාටියට දෙන ඉන්ෂුරන්ස් එකක්. හ්ම්. ඒ වගේ ඉන්ෂුරන්ස් එකක් දාන්නත් සාමාන්‍යයෙන් මෙහි මාසෙකට පොලයයි සෙන් එකක් වගේ යනවා. ඒ කියන්නේ මාසෙට රුපියල් 22,000ක් යනවා. තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් දාන්න කියන්නේ තුන්වෙනි පාර්ශවයකට විතරයි. ඒකෙදි රක්ෂණය දෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 22,000. අපි රුපියල් 20,000ක් කියලා ගමු. එතකොට ලංකාවේ ගානින් ඒ 20,000 12න් වැඩි කරාට පස්සේ රුපියල් 240,000ක් යනවා අවුරුද්දකට මේ රටේ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් දාන්න විතර. ඒක ඔයගොල්ලෝ ලංකාවේදී මේ ඉන්ෂුරන්ස් එකම රුපියල් 1000ක් 3000ක් විතර දීලා තමයි මුළු අවුරුද්දටම දාන්නේ. මේ ඉන්ෂුරන්ස් එකක් දාන්න නැතුව මෙහෙ පදින්න පුළුවන්. නමුත් ඉන්ෂුරන්ස් එකක් දාන්න නැතුව පැදලා හදිස්සියේ හරි පොඩි අනික් වාහනයක සීරීමක් හරි වුණොත් අපිට මුළු වාහනේම පේන්ට් එකට එක්ක මුළු ඒ කියන්නේ වෙච්ච ස්පෙයා පාර්ට් එකම තමයි රීප්ලේස් කරන්න වෙන්නේ. හරි මිනිහෙකුට ඇක්සිඩන්ට් වුණොත් මුළු එයා වැඩ කරන දවස් ගානට ගෙවන්න ඕනේ. එයාට සෑහෙන පේමන්ට් එකක් අපි ගෙවන්න ඕනේ. කොඩ අපි ඉන්ෂුරන්ස් එක දැම්මේ නැත්නම් එම අපිට පොඩි ඇක්සිඩන්ට් එකක් පොඩි සීරීමකදී වුණත් කොළ 50ක් 60ක් වගේ මුළු වාහනයටම වගේ ගාණක් නේ. ඒ කියන්නේ මෙහෙ බේරෙන්න බෑ මේ දැන් මේකට පොඩ්ඩක් පේන්ට් එකක් අගත්තම හරිය මේ රුපියල් 10000 තියාගන්න මේ 5000 තියාගන්න ඕකට උච්චර ගාණක් යන්නේ නැහැ කියලා මෙහෙ බේරෙන්න බෑ. යා කියන ගාණ අපි දෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අපි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ වුණ තර්ඩ් පාටි එකට අපි ඉල්ලන ගාණක් දෙන්න ඕනේ ඒගොල්ලෝ දෙන එස්ටිමේෂන් එක අනුව. ඉගෙන ගන්න දෙන්න ඕවා. අන්න ඒකයි අපි අනිවාර්ය ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ මෙහෙ. හරි. තව මොනවද තියෙන වියදම්? ඊට අමතර වාහනයක් ගත්තාම අපිට පාකින්. මේ පාකින් වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ අපාර්ට්මන්ට් එකක් එක්ක සාමාන්‍ය වෙලාවට විතරයි පාකින් එකක් හම්බෙන්නේ. පාකින් එකක් අපි වෙනම ගන්නවා නම් ප්‍රයිවට් පාකින් එකක් සිටි එකට වෙන්න
සාමාන්‍යයෙන් කොළ එකහමාරත් දෙකත් අතර වෙනවා සාමාන්‍ය සිටි එකෙන් කන්ට්‍රි සයිඩ් එකට වෙන්න උනත් පාකින්නක් ගත්තොත් අපි සෙන් 8ත් කොළයත් අතර වෙනවා පාකින්නක් ගන්න ගියාම ඒ කියන්නේ මෙහි පාකින් එකක් ගන්නවා නම් වාහනයක් අරගෙන පාකින් එකක් ගන්නවා නම් ඒ වාහනේ පාක් කරන්ඩ මාසෙකට යනවා yen 10000 yen 10000ක් කියන්නේ ලංකාවේ ගානේ රුපියල් 20000ක්. දැන් ලංකාවේ වගේ මේ රටේ හැම ගෙදරකම ගරාජ් එකක් නැහැ. හැම ගෙදරකම මිදුලක් නැහැ. එතකොට මේ දැන් මේ පේනවනේ තියෙන විදිහ. ඉතින් එතකොට මේ කොහේ හරි තැනක මේගොල්ලන්ට සිද්ධ වෙනවා පාකින් එක රෙන්ට් කරන්න. එතකොට පාකින් වලට මාසෙකට රුපියල් 20000යි කියන්නේ අවුරුද්දකට 240000යි. එතකොට third party insurance එකටත් අවුරුද්දකට 220000ක් විතර යනවා. මුළු වාහනෙම හම්බෙන්නේ 106ට පාකින් වලටයි insurance එකටයි විතරක් අවුරුද්දකට ලක්ෂ 4ක් විතර ගෙවනවා ලක්ෂ 6ට වාහනේ අරගෙන අර දෙකට විතරක් අවුරුද්දකට රුපියල් වලින් ලක්ෂ 4ක් විතර ගෙවනවා ඊට අමතරව අපි කොහේ හරි සිටි එකකට හරි කොහට හරි ප්ලේස් එකකට ගියොත් එතන අපි ප්‍රයිවට් පාකින් එකක් දාන්න සාමාන්‍ය ඇවරේජ් කෝස්ට් එක යනවා සෙන් 1ක් විතර ඒ කියන්නේ yen 1000ක් විතර යනවා කෝස්ට් එක 1000ක් 800 500 ඒ වගේ ගණන් වලින් තමයි පාකින් පටන් ගන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ නැවතුවට පැයට ඔය රුපියල් 100ක් වගේ ගත්තට මෙහි නැවතුවොත් yen 1000ක් විතර යනවා ඔව් අනික තමයි මෙහි කියන්නේ අපිට හිතුන හිතුන දැන් වල වාහන නවත්තන්න බෑ කොහොමත් බෑ අනිවාර්යෙන් අපි නවත්තලා කොහේ හරි යනවා නම් ඩ්‍රයිව වාහනේ නැත්තම් පාකින් එකකට දාන්නම ඕන අනිවාර්යෙන්. හරි ඊළඟට අපි කතා කරමු ටැක්ස් එක ගැන. මේ ටැක්ස් එකකුත් තියෙනවා. ඔව්. මේ වාහනයක් ගත්තාම සාමාන්‍ය අවුරුද්දකට සැරයක් අපි රෝඩ් ටැක්ස් එක ගෙවන්න ඕන වාහනයකට. ඒ කියන්නේ ඒකේ වාහනේ ටයිප් එක අනුව, එන්ජින් කැපැසිටි අනුව ඊට පස්සේ වාහනේ ඒ කියන්නේ හයිබ්‍රිඩ් නම් ඒක අනුව වාහන වල වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි කේ කා එකට ඒ කියන්නේ කේ කාර් එකක් ඒ කියන්නේ මෙන්න මේ මේ වගේ තියෙන මේ වැගනාර් yellow number plate එකක් කියන වාහන. හා එන්ජින් කැපැසිටි එක 650 660 වගේ යන වාහන වලට ඒ වගේ වාහනයකට සාමාන්‍යයෙන් අවුරුද්දේ ටැක්ස් එක කොළයයි සෙන් 6ක් කොළයයි සෙන් 5ක් අන්න ඒ වගේ ගාණක් එනවා. ඒ වගේම සාමාන්‍ය 60 වලට වඩා උඩ වාහන වලට සාමාන්‍යයෙන් ප්‍රියස් එකට ඉන්සයිට් එකට වගේ සාමාන්‍යයෙන් කොළ 3යි සෙන් 5ක් වගේ ටැක්ස් එකක් අවුරුද්දකට අපි ගෙවන්න ඕන හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ. ඔන්න වැදගත්ම කතාව. වාහනයක් ගත්තට ඒ වාහනේ මුදලට සමාන මුදලක් අවුරුද්දකට වියදම් කරන්න වෙනවා වාහනේ මේන්ටේනන්ස් වලට. දැන් ගොඩාක් අටින හැමෝම කියන්නේ ජපානේ වාහන අඩුයි. දැන් අපිත් වීඩියෝ එකේ අර පහුගිය වීඩියෝ එකේ අපි ඔටෝකොම් ඒ සමාගමත් එක්ක ගියා ජපානේ ඇරයි ඔටෝ ඔක්ෂන් එකට. ඒතකොට එතනදී අපිත් ඔබට වාහන පෙන්නුවා. වාහන ඉතාම මිල අඩුයි ලංකාවට. ලංකාවේ ලක්ෂ 80ට තියෙන වාහනේ ජපානේ ලක්ෂ 10ට තියෙනවා. 6ට තියෙනවා 8ට තියෙනවා. ඉතින් හැබැයි ලක්ෂ 6ට 8ට වාහනේ ගත්තා වගේ නෙවෙයි අවුරුද්දකට තව ලක්ෂ 6ක් 8ක් වියදම් කරන්න වෙනවා. වාහන නඩත්තු කටයුතු වෙනවා. වාහනේ කියන්නේ වාහනේ මේ කැඩෙනේ වහදනේ විතර නෙවෙයි මේ පෙට්‍රල් කොස්ට් එකට අමතරව ඒ කැඩිලා හදනේව සර්විස් ඒ හැම දෙයකටම අමතරව මේ ගෑ කොස්ට් එකත් මෙහි ගත්තහම ලංකාවට වඩා සෑහෙන වැඩි. ඒ කියන්නේ රුපියල් කොස්ට් එක ලංකාවට වඩා සෑහෙන වැඩි. වාහනයක් මේන්ටේන්ස් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ අපි වාහනයක් සාමාන්‍ය රිපෙයා කරන්න ගියොත් ලංකාවේ අපි කැඩිච්ච ස්පෙයා පාර්ට් එක හරි ඒකනේ අපි රිපෙයා කරන්නේ. ඔව්. මෙහි එහෙම රිපෙයා කරන්නේ නැහැ. ඒ කියන්නේ ස්පෙයා පාර්ට්ස් වල ඉන්ටීරියර් රිපෙයා එකක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ පාර්ට් එකට අලුත් පාර්ට් එකක් රීප්ලේස් කරන එක තමයි හැම වෙලේම ඒගොල්ලෝ රිපෙයා වල කරන්නේ. ඒ වගේම මම හිතන්නේ මේ රෝඩ් වෝති ටෙස්ට් එක කියලා එහෙම මොකක් හරි තියෙනවා නේද? වාහනේ පාරට දාන්න සුදුසුයිද කියලා. ආ ඔව්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා වාහනේට අපි ගන්න ඕන ශක්තියන් කියලා ටෙස්ට් එකක් තියෙනවා වාහනේට. ඒ කියන්නේ හැම වාහනයකටම ගොඩක් අලුත් වාහන වලට ඇරෙන්න පරණ වාහන වලට අවුරුදු දෙකකට සැරයක් ශක්තියන් එක අලුත් කරන්න ඕනේ. ඒ කියන්නේ ශක්තියන් එක දෙන්නේ හැම වාහනයකටම අවුරුදු දෙකකට. ඊට පස්සේ ඒක ශක්තියන් එක අලුත් කරන්න කීයක් විතර යනවද? ෂකේන් එක අලුත් කරන්න කියන්නේ ෂකේන් එකේ එක එක වාහනවල කොටස් ගෙවිලා තියෙනවා නම් මම ඔක්කොම පරීක්ෂා කරා. ඒ චෙකප් එකේ පස්සේ තමයි ඒගොල්ලෝ දෙන්නේ ඇස්ටිමේට් එකක් වාහනේ මේ මේ ටික හදන්න ඕන මේ ටික හදලා දෙන්න ඕන කියලා. ඒ ටික හදලා තමයි අපි ෂකේන් එක දාන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ පාරට දාන්න පුළුවන් තත්ත්වේ තියෙනවා නම් අපිට කිසිම දෙයක් රිපෙයා කරන්න නැතුව එකපාර ෂකේන් එක දාන්න පුළුවන්. අවුරුදු දෙකකට ඒ අවුරුදු දෙකෙන් පස්සේ අපි ආයේ ෂකේන් එක අලුත් කරන්න ඕනේ. කියන්නේ රෝද ගෙවිලාද රෝදයක් සාමාන්‍ය මිලිමීටර 3කට වඩා ඝනකම තියෙන්න ඕනේ. රෝදි කට් හිටක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නම් දෙන්නේ නැහැ ෂකේන්. ඊට පස්සේ බූට්ස් චෙක් කරනවා වාහනවල ෂටර්ස් මනම් තියෙන හැම දෙයක්ම ඒගොල්ලෝ චෙක් කරලා බලලා තමයි මේ අපිට වාහනේ ෂකේන් එක දෙන්නේ. ඔව්. ෂකේන් එක කියලා කියන්නේ වාහනේ මාර්ගයේ භාවිතයට සුදුසුයිද කියලා ජපානෙන් දෙන සාතික. දැන් අපි දුම් පරීක්ෂණය කරනවා. ලයිසන් එක ගන්න අපි දුම් පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. දැන් මෙහෙ දුම් නිකන් දුම් පරීක්ෂණයක් විතරක් නෙවෙයි තියෙන්නේ රෝඩ් වෝති ටෙස්ට් එකක්. ඒ කියන්නේ
වාහනේ සියලුම කොටස් නිවැරදිව තියෙන්න ඕනේ මාර්ගයේ ධාවනයට සුදුසු පරිදි. බ්‍රේක් පෑඩ්ස් මං හිතන්නේ ඒවත් බලනවා නේද? ඔව් බ්‍රේක් පෑඩ්ස් ඔව් බ්‍රේක් පෑඩ්ස් ටයර් ඔය සේරම නිවැරදි නම් තමයි මේ සහතිකය දෙන්නේ. ඉතින් වාහනයක් මෙහෙ ඔහේ නිකන් ආවට ගියාට ඒ කියන්නේ පදින්න බෑ. වාහනේ හැමදේම නිවැරදිව තියෙන්න ඕනේ හොඳම කන්ඩිෂන් එකෙන් මෙහෙ වාහනයක් පදින්නත්. ලංකාව වගේ ආ සස්පෙන්ෂන් එක ගියා අවුලක් නැහැ බ්‍රේක් පෑඩ් තව දුවන්න පුළුවන් තව ටයර් ටික දුවන්න පුළුවන් එහෙම කියලා ඉන්න බෑ. ඒ ප්‍රමාණයට තියෙන්න ඕනේ නැත්තම් මෙහෙ වාහන පදින්න බෑ. ඒකයි කියන්නේ සමහර වෙලාවට වාහනේ මිලදී ගත්ත ගානට වඩා වැඩි මුදලක් අවුරුද්දකට ගෙවනවා මෙහෙ වාහනය නඩත්තු කරන්න.